आदरे यानो बहुत सुंदर बैंडी मार्क ऐसे नमूत आदरे केरे में आपके सदाता निकव सुंदर आद्या के में इन्हें मिटले बिन्ने नहें विविध हेतु मत आदरे समत्ता बिन्द बैठनवा ऐतं विटा पा आदरे करने लबने पुत के लापेल मत अब तले ऐति विश्वास से बिन्द बैठनवा विविध हेतु मत ओन पर रटे म अब तले ओन केरे ऐति दैट विश्वास से बिन्द दे मीमा आदरे समत्ता पाता गने मिट ऐति विशाल पातावा ओप आदरे करने लबने पुत के ले ओप रवटी मिट लक्कल तही प्रतिपाल क्वशे ओहो ऐवे क्वरम हरया मिट तरम दैट तीरने कैनी म आदरे पुत के लेक लेस पसुदियाक निमे ए ओब दैट वेदना वक्किन देनु लबना एम වේදනාව විඳ ගැනීමට අපොහසත් බොහෝ දෙනා තමන්ව රවටන ලද ආදරවන්තයාට හෝ ආදරවන්තියට යලිත් සමාව දී ළම තබා ගැනීමට උත්සාහ දරනවා. එහෙත් ඔබ එසේ ඔහු ඇයවට සමාව ලබා දී යලිත් අවස්ථාවක් ලබා දීමට පෙර සිතා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. ඔබ පෙම්වතා පෙම්විතිය සහකරු හෝ සහකාරිය ඔබව රවටන ලද බවට අවබෝධ වූ පසු දැනෙන ලැජ්ජාව වේදනාව සහ කෝපය දරා ගැනීම එතරම් පහසු දෙයක් නෙවේ. එබැවින් එවන් සිදුවීම් වලින් ඔබ දෙදෙනා තුළ පෙර පැවති ආදරයේ සෙනෙහස සහ බැඳීම සයුමත්ව පෙර ලෙසම පවත්වාගෙන යන්නට බෑ. ඔබ යලිත් ඔහු හෝ ඇය සමග ඔබේ සමත්තාව පවත්වාගෙන අපිට බලාපොරොත්තු වන්නේ නම් ඔබට යලිත් ඔහු හෝ ඇය පෙර ලෙසම විශ්වාස කිරීමට හැකදයි ඉතා හොඳින් හිතා බලිය යුතුයි. සැකයෙන් අවිශ්වාසයෙන් සහ පීඩාවෙන් යුක්තව පවත්වාගෙන සබත්තා කිසිසේත් සාර්ථක සමත්තාව වෙන්නේ නැහැ. එබැවින් ඔහු හෝ ඇය සමග තරුදුරටත් ඔබේ සමත්තාව පවත්වාගෙන යෑමට පෙර ඉන්ලද වේදනාවෙන් ඔබට අත්මීදී හැකදයි සිතා බලන්න. ඔහු හෝ ඇය පිළිබඳ නැවතත් ඔබට විශ්වාස කළ හැකදයි හොඳින් සිතා බලන්න. ඇතැම් පුද්ගලයන් යම් යම් හේතු මත ඔබ රැවටුවත් ඔබේ විශ්වාසය බිඳ දැමුවත් එසේ කරන ලද්දේ ඔබට ආදරේ නොකරන නිසා ප්‍රකාශ කරන්නට බෑ. එවන් විටක ඔවුන් තමන් කරන ලද වරද පිළිබඳ පසුතැවෙනවා. කනකටුවට වප් දෙනවා. ඔබෙන් සමාවිල්ලා සිටින අවස්ථාවද තිබෙනවා. වරද සිදුවීම මනුෂ්‍ය ස්වභාවයක්. ඒ නිසා එවන් අවස්ථාවක ඔබ ඇය ඔබ වෙසේ රවටන ලද්දේ ඇයිද යන්න හොඳින් විමසා බලන්න ඕනේ. ඒ පිළිබඳ විවෘතව සාකච්ඡා කළ යුතුයි. ඔහු හෝ ඇය ඔබ හා ඒ පිළිබඳ කතා කරන ආකාරය, ඒ පිළිබඳ ඔහුගේ අදහස හෝ ඔහු හෝ ඇගේ ඉරියව් සහ හැඟීම් ප්‍රකාශන ආදිය ඔබට ඔහු හෝ ඇය පවසන්නේ සත්‍යක්ද අවබෝධ කර ගැනීමට උපකාරී වන අතර ඒ පිළිබඳ හොඳ අවධානයක් යොමු කරන්න. අදර සමත්තාවක සිටියේදී හෝ විවාහයක් තුල සිටියේදී සහකරු හෝ සහකාරිය රැවටීම ගැටළු රැසකට මුල පුරුණක්. ඔහු හෝ ඇය ඒ පිළිබඳ දැන සිටියාද යන්න ඔහුට හෝ ඇයට ඒ පිළිබඳ ඇති අවබෝධය කොතරම්ද යන්න ඔබ විශේෂ දැනගත යුතුයි. ඔබේ සහකරු හෝ සහකාරිය වෙනස් සමත්තාවක් ඇති කරගත්තේ කැමති පුද්ගලෙක් සමගද යන්නත් ඔබ ඔබේ සමත්තාව පිළිබඳ තීරණයකට එළඹීම ඉතා වැදගත් සාධකයක් වෙනව. ඔහු ඇය වෙනත් සමත්තාවක් පාත්තන්නේ තම සේවය කරන ස්ථානයේම සේවය කරන අයෙක් සමග නම් එසේත් නැතිනම් ඔහුට නිතර පහසුවෙන් හමු විය හැකි නම් ඔබට ඔබේ සමත්තාව පිළිබඳ වඩාත් අවධානය යොමු කරන්න ඕනේ. මේ සියල්ලටම වඩා ඔබට ඉදිරියේදී ඔහු ඇය සමග ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැක්කේ ඇයිද යන්න සිතා බලීම ඉතා වැදගත් වෙනවා. ඔබේ වේදනාවට පත් කළ පුද්ගලයාට සමාව දිය හැකිදයි හොඳින් සිතා බලන්න ඕනේ. ඔබ ඔහු හෝ ඇය සමග ආදර සමත්තාව පවත්වාගෙන යන අතර ඔබට රැවටීම පිළිබඳ වේදනාව සහ ඔහුට හෝ ඇයට වෛර කරමින් දවස ගෙවන්නේ නම් පීඩා විඳින්නේ ඔබයි. ඉන් හානියක් සිදුවන්නේද ඔබටයි. ඉන් බාධාවක් සිදුවන්නේ ඔබේ ඉදිරි ගමනට වෙන්න පුළුවන්. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව රැවටීම පිළිබඳ වේදනාවටත් කනගාටුවටත් පත් වෙයි නම් ඒ පිළිබඳ ඔබේ සමාව ඇද සිටිනා දෙදෙනා මුහුණ දී ඇති ගැටළු විසඳා ගැනීමට සිය කැමැත්ත පළ කරයි නම් ඔහුට හෝ ඇයට තවත් අවස්ථාවක් ලබා දීමට සිතේ හැකිවන අතර ඔහු ඇයසේ වරද පිළිනගනී නම් ඔබෙන් ඒ පිළිබඳ සවා ගැනීමට සූදානම් නොවේ නම් ඔබට වඩාත් ඔබේ සමත්තාව පිළිබඳ සිතා බැලීමට සිදුවනවා. ඔහු හෝ ඇය ඔබේ වේදනාව තේරුම් නොගනී නම් ඒ තමන් කරන ලද වරදක් ලෙස පිළිනොගනී. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ රැවටීම ඔහුගේ ඇගේ ගැටළුවක් මිස ඔබේ ගැටළුවක් නොවේ. ඔහු හෝ ඇයසේ කරන ලබන්නේ ඔබේ ගැටළුවක් නිසා නම් ඔවුන් ඒ පිළිබඳ ඔබ සමග විවෘත සාකච්ඡා කළ යුතුයි. එබැවින් ඒ ඔබ නිසා සිදුවේ යයි සිතා වේදනාව ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙනායිරු මනෝචිකිත්සකවරු වශයෙන් අපි දැනගත්තෙමු. එසේ වුවත් ඔවුන් ඇතුළන්තෙන් බොහෝ සේ වේදනා විඳිනු ලබන අතර මානසික වශයෙන් දුබල බවට පත් වෙනවා. එබැවින් ඔබේ මානසික සෞඛ්‍ය පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න. ඔබට මෙලොව වඩාත්ම වැදගත් පුද්ගලයා වන්නේ ඔබයි. එබැවින් පළමුව ඔබට හැකිතරම් ආදරය කිරීමට උත්සාහ ගන්න. යම් හේකින් මෙවැනි සිදුවීමකට ඔබට මුහුණ දෙන්නට සිදු වුණොත් ඔබේ වේදනාව විශ්වාසදායක පුද්ගලෙක් සමග බෙදා ගන්න.